හට්ට කම්මැලි මම මං ගොඩාක්ම බුරු කියලා තියෙන බිරිඳට මගේ ගෙදර දුව මට කියනවා මේ තාත්තියා Facebook මනි කියලා දැන් මට ලැජ්ජ හිතිලා තියෙනවා ඊළඟ ආත්මේ හොඳ වෙන්න බලාගෙන මේ ආත්මේ අමුතුවෙන් වැඩ කරන කෙනෙක් නෙමෙයි මහේන්ද්‍ර පෙරේරා මහත්මයා මං ඇත්තටම කැමති ඊයා නිකන් සූපවේදියෙක් වෙලා නිකන් අර මේකක් දාගෙන ඇවිල්ලා මගේ ඉස්සරහට ඇවිල්ලා මොනවා හරි දෙනවා මම බොහොම ස්තුතියි කියලා මුණ බලලා මං අරගෙන මට කන්න තියෙනවා තුමිදිකේ අකමැතිම දේ තමයි සියලු දේ දැනගෙන නොදන්නා වගේ ඉන්න එකට आनंद अभिनायक अनिवार्य मंगीता मगे जीवित मंगू अमार प्रश्न नीलिए हा पेटी अहिंसक मंगुटी अनिवार्य मैं वाइफ हेमदा आई नम बंद अभी हम विनता අපි මේ ඔබත් එක්ක එකතු වෙන්නේ කොළඹ කිංසිපාරේ තියෙන ඉතාම දැකුම් කලු බුටික් හෝටලයක ඉඳන්. මේ හෝටලේ නම මණියම්පති. මේ මණියම්පති හෝටලේ අපූර්ව පරිසරයක ඉඳගෙන අපි ඔබත් එක්ක මේ කතා කරන්නේ මගෙත් ඔබෙත් ප්‍රියතම රංගවේදියෙක් වන රොෂාන් රවීන්ද්‍රගෙන් ඔහුගේ හිතට එකගව ඇත්තම ඇත්ත දැනගන්න. ඉතාම ආදරෙන් අපි ඔබව පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. මේ වැඩසටහන ටිකක් වෙනස් හිතට එකඟව ඇත්තම ඇත්ත කතා කරන්නට ඕන බොරු කියන්න බෑ ඇත්තම ඇත්ත අනිවාර්යයෙන් ඔබ ප්‍රිය කරන්නේ නාගරික ජීවිතයද නැත්නම් ග්‍රාමීය ජීවිතයද මම ওই දෙකටම මේ එක සමානව කියන්නේ මට විශේෂයෙන් නාගරික ජීවිතය කියන්නේත් නැහැ විශේෂයෙන් මම ග්‍රාමීය ජීවිතය කියන්නේත් නැහැ ওই දෙකේම අපිට ජීවත් වෙන්න වෙනවා ඒක නිසා එක සමානව මම ওই දෙකම දකිනවා Facebook Instagram එමත් නැත්නම් Twitter ඔබ වඩාත් ප්‍රිය කරන්නේ ඇත්තටම මම Facebook තමයි මම ගොඩක් වෙලාවට මම මම ඉඳලා තියෙන්නේ ඒක දැන් අර හැමදෙස්සෙම අපිට දැන් අර පොඩ්ඩක් මෙහෙම මෙහෙම වෙලා ඉන්න වෙලා දැන් මට හිතපු ගමන් මගේ ගෙදර දුව මට කියනවා මේ තාත්තියා Facebook මනි කියලා දැන් මට ලැජ්ජ හිතිලා තියෙන්නේ ඉතින් ඒකෙන් තමයි මම හිතනවා දැන් මේ තව ටික කාලෙකින් මේ අනිත් එක තමයි මට මම මගේ accounts තියෙනවා මම දන්නේ නැති ඒවා ගොඩක් ඉතින් ඔව් ඔබ දන්නේ නැති accounts තියෙනවා accounts දෙක තුනක්ම තියෙනවා දැන් මම දැන් කීප වතාවක් මම ඒවා අයින් කරන්න මම උත්සාහ කරලා තියෙනවා ඉතින් මම බලනවා දැන් මම මේක ඉන්න හින්දා නේ මම මේවා හරිය හැදෙන්නේ ඒක නිසා මම තව ටික දවසකින් මම හිතන්නේ මේ ඔක්කොගෙම මම සමුගන්නේ මොකද ඒක හරිය ඔලුවට හරිය නිදාස් හැබැයි ඔබේ රසිකයින්ට එය පාඩුවක් වේවි මගේ page එකක් තියෙනවා රොෂාන් රවින්ද කියන page එක ඉතින් ඒක මම හිතන්නේ හොඳටම සෑහීමකටපත් වෙයි මේ දේවල් ඔබ විශ්වාස කරනවාද කර්මය කර්මය මම විශ්වාස කරනවා පුනරුත්පත්තිය අනිවාර්යයි ජ්‍යොතිෂය යම් තාක් දුරට අංක විද්‍යාව ඒ ගැන මට අදහසක් නෑ ඔබ පුනරුත්පත්තිය විශ්වාස කරන නිසාවෙන් ඊළඟ පැනය නැවත ඉපදෙන්න කැමති කොයි වගේ කෙනෙක් විදියට මේමයි මම දැන් පුනරුත්පත්තිය විශ්වාස කරනවා කියලා ඊළඟ ආත්මේ හොඳ වෙන්න බලාගෙන මේ ආත්මේ අමුතුවෙන් වැඩ කරන කෙනෙක් නෙමෙයි මම හිතනවා ඊළඟ ආත්මේ කියන්නේ මේ ආත්මේම තමයි අපි මේ අපි දකින අපි කරන දේවල් වල මේකක් කියලා. ඉතින් මේ වගේම තමයි. මේ වගේම ඉන්නයි කැමති. අනිවාර්යෙන්. ඔබ ගැන අපි නොදන්න දේවල් තුනක් කියන්න කැමතිද? මොනවා වගේද? ඕනම දෙයක්. දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් රොෂාන් රවීන්ද්‍ර කිව්වාම ඔබ කොයි වගේ කෙනෙක්ද කියලා අපි අහලා තියෙනවා, කියවලා තියෙනවා, දැකලා තියෙනවා. අපි නොදන්න දේවල් තුනක්. මට පොඩි සපෝට් එකක් ඕනේ ඉතින් ඔයාගෙන්. මොකක්ද? ඒ කියන්නේ දැන් ඔබේ පුරුද්දක් තියෙනවා නම් අපි දන්නේ නැති පුරුද්දක්. හොඳට නිදා ගන්නවා. හොඳට නිදා ගන්නවා. හට්ට කම්මැලි මම. ඒ කියන්නේ මම ගෙදර ඉඳද්දි මට ඔව් මම මාර කම්මැලි. ඒ කියන්නේ ගෙදර ඉඳද්දි මම නිකම්ම තමයි ඉන්නේ. මට වයිෆ් මිලාට බයිනවා මේ ලෙඩේ මිනිස්සු කොහොමද ඉඳලා කියලා. ඒ තරම් මං හරි කම්මැලි. හැබැයි මම වැඩකට බැස්සට පස්සේ මට මේ වැඩේ ඉවරකම් මට ඉන්න බෑ. ගෙදර ඉඳද්දි මං හරි කම්මැලි පළවෙනි එක. දෙවෙනි එක තව පොඩි උදව්වක් මොකද්ද දැන් ඔබට උයන්න පුළුවන් වගේ දෙයක් ආ පුළුවන් අනිවාර්යෙන් පුළුවන් මම මේ මම කිසිම වෙලාවක මම කියන්නේ නැහැ වයිෆ්ට උයලා දෙන්න කියලා එයා උයලා දුන්නත් මං හරි උයා ගන්නවා මට එහෙම උයන්න පුළුවන් මට පුළුවන් වඩාත් හොඳට උයන්න පුළුවන් මොනවද ඕන දෙයක් පුළුවන් ඒ කියන්නේ අපි සාමාන්‍ය සිංහල කෑම හදන දේවල් තියෙන සම්බෝලයක් පරිප්පුවක් කරවල මස් ඕන ඕන එකක් මට උයන්න පුළුවන් ඉතින් මම ඒ වගේම මම රසට උයා ගන්නවා දැන් තුන්වෙනි හින්ට් එකක් දෙන්න. ඔව්. බොරු එහෙම කියලා තියෙනවද?
මං ගොඩාක්ම බුරු කියලා තියෙන බිරිඳට. බිරිඳට? ඔව්. ඒක යා දන්නවා මං ඒ කවදාවත් ඒ බුරු කියපුවේ මම මේ එයාව සතුටු කරන්න කිව්ව හැරෙන්න මේ මට වෙන විදියකින් නෙමෙයි. ඔව් ඒකින්ද. ගුටි කන්න එනවා මට ගෙදර ගියාම මේ පාර. ලංකාවේ මෙතෙක් විකාශය වෙච්ච ඔබ දැකලා තියෙන ටෙලි නාට්‍ය අතරින් හොඳම ටෙලි නාට්‍ය තුන. මම කැමති කඩුල්ලට. මම කැමති යශෝරාවේට. මම කැමති වේදාමිනීට. හැබැයි මම ඒ කිව්වේ අයියේ මට මේ දැන් ඔලුවට ආපු ඒවෙන් ලංකාවේ හුඟක් ටෙලි නාට්‍ය වලට මම කැමති ඒ ඔය කාලේ තිබිච්ච ගොඩක් ටෙලි නාට්‍ය ගොඩක් හොඳ අධ්‍යක්ෂකවරු ලංකාවේ හිටියා. බර්ට්‍රම් මිහල් වගේ කෙනෙක් ගත්තොත් මම කියපු නාට්‍ය එකකවත් තිබුණේ යාගෙන. මේක හොඳ අධ්‍යක්ෂකවරු හිටියා. ඉතින් ඒ අතුරෙන් ඔය මම බලපු. එම ප්‍රශ්නේම මම චිත්‍රපටි ගැන ඇහුවත් ඔබේ මනාපේ දිනාගත් හොඳම චිත්‍රපටි තුන. නිධානයට මම කැමති ප්‍රසන්න විතානගේ ගියේ ඉරමැදියම කියන චිත්‍රපටියට මම ආසයි. හඳගමගේ මම මේ මගේ සඳය කියන චිත්‍රපටියට මම ආසයි. ඉතින් ඒව එක්කත් මම ආයි නැවත කියනවා. ඒ වගේම තමයි ලංකාවේ හොඳ අධ්‍යක්ෂකවරු හිටියා හොඳ චිත්‍රපට තිබුණා. ඒ අතරින් තුනක් තමයි මම ඔය කියන්නේ. දැන් මම ඔබට මෙන්න මෙහෙම කියනවා. මන් රංගන ශිල්පීන් පස් දෙනෙක් දෙනවා. මේ දෙන පස් දෙනා රංගන කුසලතාවය අනුව ඔබ එකේ ඉඳන් පහ දක්වා කියන්නට ඕන එක වැඩියෙන් පහ අඩුවෙන්. මට අතුරු ආබාධ මට එනේවට ඔයා උත්තර ඒකට මට සපෝට් කරන්න දෙනවා. මේ අතුරු ආබාධයක් නැහැනේ දැන් මේ ඔබ දකින්න විදියනේ. ඔව්. සමහර විට ඔබ මේ රංගන ශිල්පීන්ගේ ඔක්කොම චිත්‍රපටි දැකලා නැති වෙන්න පුළුවන්. හරියට හරියට. ඉතින් ඒක හින්දා සමහරවිට ඔබ දැකලා තියෙන දෙයක් අනුවනේ මේ කියන්නේ. ඉතින් ඒක හරියන්නත් පුළුවන් වැරදෙන්නත් පුළුවන් ඔබ හිතන විදියට. සාරංග දිසාසේකර මහතා, පුබුදු චතුරංග මහතා, හේමාල් රණසිංහ මහතා, බිමල් අශාන් ඩයස්. මම ඔතන බිමල් තමයි මම මුලටම ගන්නේ. බිමල් ජයකොඩි. බිමල් ජයකොඩිව එතනින් පස්සේ බිමල් මං හිතන්නේ මගේ ජීවිතේ මම අහපු සහ අමාරුම ප්‍රශ්නේ තමයි මගේ. ඒක නිසා දැන් මේ කවුරුත් තරහ වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් තරහ වෙන්නේ නැහැ. ඔව් තරහ වුණා ටික දවසින් ආයෙ කතා කරන කට්ටිය තමයි ඔක්කොම. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ බිමල්, හේමාල්, පුබුදු, සාරංග, අශාන් මට එහෙම අයි මම ඇත්තටම අශාන්ගේ මම රංගනියන් ගොඩක් ඒවා දැකලා නැහැ. ඔය ඔක්කොම එක හා සමානයි මට. මයි උත්තරේ පිළිගන්න. ඔව්. දැන් පිරිමි පාර්ශ්වය ගැන කතා කළා කාන්තා පාර්ශ්වයටත් එන්න දැන් ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ ටිකක්. මට මෙන්න රොෂාන් ඇයි මාව කැමතුනේ නැහැ කියලා කියන්න ඉඳ තියෙනවා. හැබැයි ඉතින් අපි අහමු. ඔව්. නදීෂා හේමමාලි. පබෝදා සංදීපනි. පූජා උමාශංක. ඔව්. සමනලි ෆොන්සේකා. ඔව්. සහ ශලිනි තාරක. මම පූජාව ඉස්සලාම ගන්න. ඒක මම මේ මගේ මේ ලාංකීය සහෝදර ශිල්පිනියන් මාගේ එක තරහ වෙන්නේ නැතුව ඇති. නැතිවී මම මේක කිව්වට මම පූජාව එතනට ගන්න හේතුව තමයි පූජා කියන්නේ මේ භාෂාවේ ගැටලුවක් තිබුණාට ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින් මම හිතනවා ඉස්සරහම ඉන්න කෙනෙක් තමයි පූජාව මා සංක කියන්නේ. මම එකම එකයි වැඩ කරලා තියෙන්නේ දස්කොන් එක. එතනින් එහාට අනිත් මේ නිලිය ඔක්කොම මේ පූජාව හා සමානම අනිත් ටැලන්ට් අය එහෙම වෙනසක් බලන්නේ. නමුත් මම මුලින්ම පූජාව ගන්නවා. එතනින් එහාට අනිත් කට්ටිය ඔක්කොම එක හා සමානයි. මෙන්න මේ රංගන ශිල්පීන් එකේ ඉඳලා පහ දක්වා රංගන කුසලතාවය අනුවත් නම් කරන්නට ඕන. දරුක දිල්ෂා, සජිත අනුත්තර, දසුන් පතිරණ, තුමිදු දොඩම් තැන්න, කලන ගුණසේකර. මම කොහොමද කරන්නේ? ඔය ඔක්කොම ඉතින් එක හා සමානම නළු නිළියෝයි. ඒ කියන්නේ මේ ඒක තමයි ප්‍රශ්නේ. මේ එක්කෙනෙක්වත් එක එක්කෙනෙක් පරදවන්න බෑ. ඔව්. එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නෑ. තුමිදු විමායි එක කාලේ ආපු එක බැජ් එකේ අය. ඒකින්ද තුමිදු කොහොමත් අත්දැකීම් අතින් පරිපූර්ණයි. ඉදිරියෙන් ඉන්නවා කලනත් එහෙමයි. දසුන් පතිරණ කවුද? සජිත සහ දනුක. සජිත. ඔව්.
ඉතින් ওই විදිහට තමයි පිළිවෙලට මේ අය කොම දක්ෂ නළු දක්ෂ නළුව වෙන්න පුළුවන් ගමනක් තියෙන වර්තමාන අනාගතයක් තියෙන අය. ඒ වගේම නිලි පාර්ශවයේ නැවත වරක් උමාලි තිලකරත්න සමනලි ෆොන්සේකා තිසිරි යුවනිකා නදී කම්මැල්ල වීර ශලිනි තාරකා. මේ මේ ටෙලිනාට්‍ය පැත්තට අදාළව මම මේ කතාවේ කලින් සිනමාව පැත්තේ. දැන් මේ ඇත්තරම නදී කම්මැලි වීර කියන්නේ ගොඩක් අධ්‍යක්ීම් තියෙන දක්ෂ නිලියක්. වේදිකාවේ ඉඳන් සමනලිත් එහෙමයි. ශලිනීට පස්සේ උමාලි ඔහම ගත්තාම මේ පිළිවෙලට මේ අය හැමෝටම ලොකු අනාගතයක් තියෙන හොඳ අපේ අපේ ඉදිරිය සුබදායි වෙන අය මේ ඔක්කොම. දැන් මම ඔබට යම් කිසි පිරිසකගේ නම් දෙලක් කියනවා. මේ අය වෘත්තියක නිරත වෙලා ඉන්නවා දැනට. ඔව්. මේ වෘත්තිය නැතුව ඔබට හිතෙනවා මම මේ නම කිව්වහම ඔබේ චිත්ත රූප මැවෙනවා මේ අයට වෙන රැකියාවක් තියුණා නම් හොඳයි කියලා. ඒ රැකියාව මොකද්ද කියලා කියන්නට ඕනේ. පළමුවෙන්ම ඔබේ ළඟම හිතවතෙකු වන ආනන්ද අබේනායක මහත්තයා. චිත්‍රපටි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් නොවි 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 උනානම් උනානම් ඇත්තටම මං හිතන්නේ දැන් මට හිටපු ගමන් කියලා තියෙන ඔය කතා මියුසික් කරලා තියෙනවා කොහොමත් මම කැමති ආනන්ද බේනායක කියන සෞන්දර්යාත්මක මිනිසෙක් විදිහට දකින්න ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක් නොවි ඉතින් රැකියාවක් ඔබ කියන්නට ඕන වැවිලි වතු गणुदिन दारुअंट कथा करने महेंद्र पेरेरा महात्म्या महेंद्र पेरेरा महात्म्या नंग अत्रम गत्तुत हुंद दक्षम इन अपे अपे इन दक्षम रंगन शिल्पिया मंग अत्रम कहमती या निकां सूप वेदी एक वेला निकां अर मेकक दागन अविल मगे इसराट अविल मन आर दिन मं बहुम स्तुति किला मून बल्ल मंग अरगन मंट कान दिन मट मैं पेनवा पूजा उमाशंकर महाजा उमाशंकर अत्रम मे मं कोई हरी फ्लाइट निका मट आई मुन हरी मे मुद्दा या हॉस्टेस के गुवन सेविकावा इवागे लसन गुवन सेविकावा ఏ మొహమ్మద్ వే హొందై నిద మం కేన అనివార్యయ లక్కీ డైస్ మహత్మ లక్కీ డైస్ మహత్మ मम हितान्नगोरिकम हैंदेवकट निकं निकं बार हेकवागे आयतिकारेक वेला हिटियाना मम उदे हैंदेवकट मल्ली अबडी शॉट एक दावा मल्ली मम अद्दनावा एक मम एदे मम आसाई एकट मम इतना मट गुटी गन्न वेन एकक नै किला हम्बुनोत गीता कुमार सिंह महात्म्य චිත්‍රපට නිෂ්පාදිකාවක් රංගන ශිල්පිනියක් සහ දේශපාලනයට අදාළ නුවණ රැකියාවක් නුවණ රැකියාවන්නේ ඩක්ටින් අමාරු ඉතින් අයක මට හිතාගන්න මම හිතන්නේ ඇත්තම නිෂ්පාදිකාවක් විදිහට නිෂ්පාදිකාවක් මේක තමයි ඇයට ගැලපෙන්නේ ඔව් ඔව් නිෂ්පාදිකාවක් දැන් මම ඔබට තවත් පුද්ගලින් පිරිසකගේ නම් කියනවා මේ අයගේ ඔබ කැමැතිම ගුණාංගය සහ අකමැති ගුණාංගය කියන්නට ඕන කැමැති ගුණාංගයක් අකමැති ගුණාංගයක් මුලින්ම යශෝදා විමල ධර්ම මෙනවි යශෝදාගේ මම කැමැතිම එක තමයි එයාට ගැප් එකක් තියාගන්න තුය ඕන මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනවා ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම මේ නවකෙක් කරි මෙහෙම කියලා මේ මම අධ්‍යක්ෂ භූමිකාවට ගියාට පස්සේ ඒක මට මේ කරන්නේ බොහොම පල්ලයටම බැහැලා යා මගෙත් එක්ක ගනුදෙනු කරා ඒකයි තා හොඳ ගුණාංගයක් අකමැති අකමැතිම ගුණාංගය තමයි තරහ යන එක මොකද්ද තරහ යනවා යාට ඒ මගේ හිටපු ගමන් තරහ යනවා මේ තීකට මම එච්චර කැමති නෑ මං කියනවා වයසට යනවා වා ඉක්මනට තරහ ගියොත් වැඩිපුර කියලා ඉතින් ඒකින්ද තරහ යෑම
ඒක ඉතින් මටත් තියෙනවා ඉතින් ඒකින්ද මේ අඩු වැඩි වශයෙන් අපි හැමෝටම තියෙනවා නවතර තව කෙනෙකුට තරහ යනකොට අපි කැමති නැහැ කලණි දොඩම් තැන්න මහත්මිය කලණි කලණි ඇත්තරම මේ මම දැකපු ඇක්ට්‍රස් ලගින් ගත්තාම මේ මිනිසුන්ට හරි ආදරේ කෙනෙක් කියන්නේ හරි සහෘදයි හරිම සහෘදයි ඒ වගේම තමයි කල්ණිගේ නම් මං අකමැතියි කියලා කියන්න මට කිසිම දෙයක් නැහැ මොකද ඒ තරම් මේ හොඳ බිරිඳක් ජෙහෙලියක් ඒ හැමදේම තියෙනවා යාට ඒකින්ද මේ අකමැතිම දේ මං හිතන්නේ මේ මොකද්ද තුමුදිය කසාද බඳින එකක් දන්නෙත් නැහැ තුමුදිය කසාද බඳින එක තමයි කැමති නැති දේ සංජීවනි ආගෙන ඉන්න ඔබ ගෙදර ඉන්නවනේ ආගෙන ඉන්න තනමල්විල කොල්ලා දීප්ත දනුක දිල්ෂා කැමැති අකමැති මොකද මේ දීප්තව වෙනස් කරේ ඔබවනේ ඔව් කැමැතිම දේ තමයි මම දනුකගේ තියෙන මේ ඒ යාළුකම අකමැතිම දේ තමයි බොරු කියන එක බොරු කියනවා හිටපු ගමන් බොරු කියනවා ඇයි නෑ ඉතින් ඒ දැන් පුරුදු වෙලා හිටපු ගමන් දැන් මට මට මේ මේ හිටපු ගමන් කියන්නේ මේ මහා බරපතල දේවල් නෙමෙයි සුන්දර බොරු කියනවා හිටපු ගමන් මේ මේ කොහෙද ඉන්නේ දැන් එනවද ඔව් දැන් එනවායි දැන් එනවා කිව්වට මේ හිත තමයි එන්නේ ඒ වගේ මේ බොරු කියනවා චාන්දනී සෙනවිරත්න මහත්මිය කැමැති අකමැති ඕකන අනිවාර්යෙන් ගුටි කන්න වෙන එකක් මට චාන්දිනි සෙනවිරත්න මහත්මියගෙ මම කැමතිම දේ තමයි රංගන කුසලතාවය. ඇයට තියෙනවා මේ මම දැකපු ලංකාවේ මෑත භාගයේ ඉන්න දක්ෂතම සහ පරිපූර්ණ රංගන ශිල්පිනිය විදිහට තමයි මම දකින්නේ. අකමැතිම දේ තමයි ඕනේ දේවල් වලට ඔළුව දාන්න ඇවිල්ලා. මං කියනවා හිටපු ගමන් වාට වැඩක් නැහැ ඔක පැත්ත කරලා ඉන්න කියලා. ඉතින් හිටපු ගමන් ආ මොකද්ද මේ කියලා අනවශ්‍ය දේවල් වලට ඔළුව දාන්න මං ඒකට කැමති නැහැ. ඉතින් කියලා දිනවා. ඉතින් ඔකට මං ගුටි ගන්න එනවා මට අනිවාර්යයෙන්. තුමිඳු දොඩන් තැන්න මාතා. තුමිඳුගේ කැමැතිම දේ තමයි තුමිඳු තුමිඳුගේ අරමුණ කරා මේ ආපු විදිය සහ රංගන ශිල්පියෙක් විදියට තියෙන කුසලතාවයට මම ගොඩක් කැමතියි ආගේ. අකමැතිම දේ තමයි මොකක්ද ඒකට කියන්නේ සියලු දේ දැනගෙන නොදන්නා වගේ ඉන්න එකට එහෙම ඉන්නවා එහෙම හිටපු ගමන් ඉන්නවා ජයනි සේනානායක මහත්මිය ජයනි සේනානායක මහත්මියගේ මම කැමතිම දේ තමයි රංගනය රංගනය ඔව් ඇයට ඇයත් අර වගේ මම කිව්වා වගේම මේ යම් යම් පරාසවල මේ කියන්නේ අනිත් අයට යන්න බැරි පරාසවල රංගනයන් වල නිරත වෙනවා අකමැතිම දේ කියලා කිව්වොත් එහෙම එයත් හිටපුවා රණ්ඩු වෙනවා වලිදා ගන්නවා ඉතින් මං හිතන්නේ මේ වගේ වට මම කැමති නෑ එච්චරයි නෙතලි නානක්කාර මහත්මිය නෙතලි නානක්කාර මහත්මියගේ තියෙන කැමැතිම ගුණංගය තමයි හැමෝටම එක වගේ ආදරේ මටත් ඒ වගේම තමයි මගේ හැම වෙලාවෙම මට මේ කියන්නේ සතියකට සැරයක්වත් මට කෝල් එකක් දාලා ඔබ මොකද කරන්නේ කෑවද බිව්වද මෙහෙමද කියලා මට මම හරි ආදරෙයි යාට අකමැතිම දේ තමයි මේ අකමැතිම දේ කියලා මොකද්ද මම කියන්නේ අකමැතිම දෙයක් නෑ වගේ දසුන් පතිරණ මහතා දසුන් තත්තර දනුකට කීපකම තමයි කියන්න තියෙන්නේ ඉතාමත් හොඳ මිත්‍රයෙක් මේ මිත්‍රකමට මම ගොඩක් ආදරෙයි ඒකට අකමැතිම දේ තමයි සමහර දේවල් ගැන හිතන පතන විදිය. ඉතින් ඒවට මම මට ඒක දසුන්ට නම් සමහර දේවල් මම ජීවිතේ මට බෙදා ගන්න පුළුවන් දේවල් තියෙනවා මම කියනවා කතා කරනවා දසුන්ගේ දසුන්ගේ තාත්තා පවා මගේ තාත්තා වගේ මට මේ සමහර වෙලාවට සමහරලා නෙමෙයි ඉතින් අංකල් දැක්කොත් හුඟක් වෙලාවට මට එහෙම තමයි මට මගේ පුතෙක් කියලා තමයි මට කියන්නේ. ඉතින් ඒක තමයි. එතකොට ඔබත් සමග රංගනයේ යෙදිච්ච රංගන ශිල්පිනිය දිනූපා කෝදාගම දිනූපගේ මම කැමතිම දේ තමයි එයාගේ තියෙන ගායන හැකියාව. ඒකට කැමති. ඒක මේ පොඩි එකක් නෙමෙයි ඒක ලොකු ටැලන්ට් එකක් එයාට දීපු. අකමැතිම දේ මොකද්ද
අකමැති වෙන දෙයක් නෑ ඉතින් අත්‍තරම දිනුපගේ මේ අකමැති වෙන දෙයක් නෑ අත්‍තරමයි අද පවතින දේශපාලනය වචන තුනකින් මට තිත්ත වෙලා ඔබේ කැමැතිම මේ අහන්නේ කැමැතිම ඔව් ඒක රංගනීය වෙන්නත් පුළුවන් වෙනත් ආකාරයකින් වෙන්නත් පුළුවන් නළුවන් ජැක්සන් ඇන්තනි මහතා කමල් අද්දරාරච්චි මහතා මහේන්ද්‍ර පෙරේරා මහතා ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා ආනන්ද කුමාරුන් නැහැ මහතා ඔව් පිළිවෙල පිළිවෙලින් මේ කට්ටිය ඔක්කොම එක හා සමාන රංගන මොකද දැන් කමල් අද්දරාරච්චි මහත්මයා ගත්තාම මේ අපි රංගන ජීවිතයට අපිට ආස කරන්න මේ අපිට අපි ඉස්සලාම ආදරය කරපු කෙනෙක්. ඊට පස්සේ ජැක්සන් ඇන්තනි මහත්මයා කිව්වාම කමල්ලායට වඩා වෙනස් ප්‍රතිරූපයකින් අපි දැක්ක රංගන ශිල්පියෙක් විදිහට. ශ්‍රියන්ත අයියත් එහෙමයි. ශ්‍රියන්ත අයියගේ මේ අර පට්පට් ගාලා චරිතයත් වෙන එක ඒක එහෙම පලිගුමැනිකේ කැරක්ටර් එක බැලුවාම මේ මට හින පිස්සුවක් වගේ කාලේ. ඒ ඔක්කොමත් එක්කම දැන් ආනන්ද කුමාර් උන්නේ වගේ කෙනෙක් ආවහම මහේන්ද්‍ර පෙරේරා වගේ කෙනෙක් කියන්නේ මගේ ගුරුවරයෙක් යාළුවෙක් මට හැම දෙයක්ම එතන තියෙනවා ඒකින්ද ඒක සාමාන්‍ය ගෙදර කෙනෙක් වගේ. ඉතින් මේ ඒ ඔක්කොම ආනන්ද කුමාර් උන්නේ වගේ කෙනෙක් ගත්තාම පුදුමාකාර දක්ෂතාවයක් තියෙන සංගීවිලා හිටපු චරිතයක් විදිහට තමයි මම දකින්නේ. මෑත කාලදී මතුවෙච්ච. ඉතින් ඒකින්ද මේ අය හැමෝම ලංකාවේ වාසනාවකට විවේචන අලුව හැටියට තමයි මම දකින්නේ. නිලි පාර්ශ්වයේ ගත්තොත් ඔබේ වඩාත්ම කැමැත්ත තියෙන මාලනි ෆොන්සේකා මහත්මියටද ස්වර්ණා මල්වාරච්චි මහත්මියටද අනෝචා වීරසිංහ මහත්මියටද නීටා ප්‍රනාන්දු මහත්මියටද වීනා චායකොඩි මහත්මියටද මේ අර මම අර නලු නිලි පාර්ශ් මේ රංගන ශිල්පීන් ගැන කිව්වා වගේම තමයි මට මේකත් කියන්න තියෙන්නේ. මාලනි ෆොන්සේකා කියන්නේ අපේ රටේ වාසනාවකට බිහිවෙච්ච නිලියක් විදිහට මම දකින්නේ. මොකද හේතුව මාලනි ෆොන්සේකා මහත්මියත් එක්ක මම කීප වතාවක් රඟපාලා තියෙනවා. චරිතයකට ඇතුළත් වෙන්නේ පුදුම ඉක්මනකට චරිතයක් ඇතුළත් වෙන්න පුළුවන් සහ චරිතය තේරුම් ගැනීම හැකියාව අනිත් අයට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. ඒ වගේ ගත්තාම ඉතින් ඊළඟට ඔය කියපු ස්වර්ණමල්ල වරච්චි කිව්වාම මේ අපි දැක්කේ මේ කියන්නේ මොකද නිලියක් විදිහට අපි දැක්කාමයි අපි හිතුවේ මේ මාලනී පොන්සේකාටත් වඩා නිකන් අර අපි කියන්නේ මොකද්ද අර සරාගීම නිලියක් විදිහට තමයි අපි දැක්කේ. ඉතින් අනෝජා වීරසිංහ ගත්තාම රංගනේ ඉදිරියෙන් හිටපු කෙනෙක්. එහෙම ගත්තාම වීනා ජයකොඩි මම රඟපාලා තියෙන මේ හැමෝටම මම එක හා සමානව ගෞරව කරනවා සහ එක හා සමානව මේ මේ ලංකාවේ බර කිව්වාගේ ලංකාවේ වාසනාවකට පහළ වෙච්ච නිලියට තමයි මම දකින්නේ. ඔබ නිරූපණය කළ චරිත තුනක් තියෙනවා ටෙලිනාට්‍ය තුනක. විශේෂයෙන්ම වීරයා ගෙදර ඇවිත් සහෝදරයා සත්‍ය මේ තුනෙන් ඔබ වඩාත්ම කැමති එක දෙක තුන චරිත තුන කියන්නේ? මම වීරයා ගෙදර ඇවිත් එකට එක කැමති. එක වීරයා ගෙදර ඇවිත් දෙක සහෝදරයා තුන සත්‍ය. ක්ෂේත්‍රයේ ඉන්න ඔබේ හොඳම යාළුවෝ තුන් දෙනා කවුද? හොඳම යාළුවෝ ගොඩක් ඉන්නවා. නෑ තුන් දෙනෙක් ඕන. තුන් දෙනෙක් ඕන. ඕන අනිවාර්යෙන් ඕන. ඒක දෙන්න විදියක් නෑ. මොකද මම ඒක ඉල්ලාස් කරගන්නවා. මම මේ විදියට අහනවා. උදේ පාන්දර 3ට කතා කරන්න පුළුවන් හොඳම යාළුවෝ තුන් දෙනා කවුද? මට ඉතින් ඔය ප්‍රියන්ත සිරි කුමාර, දසුන්, දනුක, මහේන්ද්‍ර ඇති තුනක්කට වැඩිය කිව්වා. හරි. ටෙලිනාට්‍ය තුනක් කියන්න අද වෙන විට ඔබ කල්පනා කරනවා අනේ මේ ටෙලිනාට්‍යවල මන් රඟ නොපා හිටියානම් හොඳයි කියලා. එහෙම තුනක් නම් කරන්න පුළුවන්ද? එහෙම තුනක් නෙමෙයි ගොඩක් නම් කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මට දැන් ඒ මම ඒක අමතක කරලම තියෙන හින්දා මට නම් මතක නැහැ. චිත්‍රපටිත් තියෙනවා ඒ වගේ. මම චිත්‍රපටි ගොඩක් රඟපාලා නැහැ. ගොඩක් රඟපාලා නැහැ. ඉතින් මම රඟපාපු චිත්‍රපටි හුඟක් ඒවටත් මම ආසත් නැහැ. මොකද මම ආසයි මේ මම ආස කරන චරිත තව ටිකක් ඉස්සරහට කරන්න. මොකද මට තාම හොඳ චිත්‍රපටි හම්බුන්නේ නැහැ. තාම හොඳ චිත්‍රපටි ලැබිලා නැහැ. ලැබිලා නැහැ මට රඟපාන්න. ඒ කියන්නේ චිත්‍රපටි නිෂ්පාදක අධ්‍යක්ෂකවරුන්ටයි මේ කතා කරන්නේ. රොෂාන් රවීන්ද්‍ර රංගන ශිල්පියා රංගනේ නිරත වෙන්න කැමැති චරිත තාම ඔහුට ලැබී නැහැ අවස්ථාව ඔබට.
ඔබට අවස්ථාවක් ලැබෙනවා ජීවිතේ ආපස්සට යන්න. වෙනස් කරගන්න කැමති දේවල් තුනක් මතක් කරන්න. නැවත ආපස්සට යන්න හැමෝට වෙනස් කරගන්න පුළුවන් ඒවායි ගොඩක් තියෙනවා. එකක් මගේ කුඩා කාලේ මට වෙච්ච දේවල් ටිකක් තියෙනවා. මට ඒ ටික වෙනස් කරගන්න මම කැමතියි. ඒ වුණත් කියන්න කැමතිද? නෑ ඉතින් මගේ මම එක නොකිය ඉන්නම්. ඒ කියන්නේ මේ ඔය කියන්නේ මට හරි ගස්සගෙන ඉන්න පුළුවන් නම් මට ඒ වගේ දේවල් ටිකක් තියෙනවා මට හරි ගස්සගෙන ඉන්න. ඒ වුණාට මම කවදාවත් ඒ ගැන දුක් වෙන්නේ නැහැ කිසිම තැනක. අලුත් විදියට හිතන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක නිසා මේ මම ඒ ඔක්කොම අමතක කරලා තියෙනවා. ඒකක්. මට දෙකක් ඕනේ කිව්වනේ. තුනක් තුනක්. දෙකක් කිව්වා. කුඩා කාලේ වෙනස් කරගත හැකි දේවල් තියෙනවා. මට ආපහු මේ මට හොඳට මේ මේ මට ඉගෙන ගන්න ආසයි. ඒක පුළුවන් කමක් තිබුණා නම් මට ආපහු මුලින්දම මම හොඳට ඉගෙන ගන්න ආසයි මම. ඒක දැන් මම මගේ ළමයින්ට කියලා දිනවා. ඊට අමතරව වෙනස් කරගන්න මොකද්ද තියෙන්නේ? මට රංගන ශිල්පියෙක් වෙන්නම තමයි ආසාව තිබුණේ. මොකද මම ඉස්සර ක්‍රිකට් කෙනෙක් වෙන්න ආස තිබුණාට මේ දැන් මම ඇත්තටම රංගන ශිල්පියෙක් වීම ගැන සතුට වෙනවා. වෙනස් කරගන්න මොකද්ද? එහෙම හිතෙන්නේ නැහැ. එහෙම හිතෙන්නේ නැනේ. ඔබ කිව්වා ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාම ප්‍රිය කරනවා කියලා. ඔව්. ඔබ ඉතාම ප්‍රිය කරන ක්‍රිකට් ක්‍රීඩකයෝ තුන්දෙනා කවුද? අරවින්ද සිල්වා. මාවන් අතපත්තු ලංකාව ඇතුලේ. ලංකාව ඇතුලේ. ඔව්. අරවින්ද සිල්වා, මාවන් අතපත්තු, සනත් ජයසූරිය. ඔය ක්‍රීඩකයෝ තුන්දෙනාම දැන් අද ක්‍රීඩා කරන්නේ නැහැ නේ. අද ක්‍රීඩා කරන අයගෙන් ඔබ ප්‍රිය කරන ක්‍රීඩකයෝ තුන්දෙනා කවුද? මම කැමති කුසල් මෙන්ඩිස්ට. මම කැමති කුසල් මෙන්ඩිස්ට. ඔහු කැමතිලු. දසුන් ශානක. දසුන් ශානක. ඊට අමතරව දැන් අලුතින් අද ඊයේ පෙරේද මම දැක්ක සෙල්ලම් කරනවා මල්ලිකෙනෙක් පැතුම් නිස්සංග කියලා. පැතුම් නිස්සංග. ඔව්. ඒ තුන් දෙනාට කැමති. ඔව්. අනාගතයක් තියෙන ක්‍රීඩක විදිහට මම දකිනවා. බොහෝ දෙනා කුසල් මෙන්ඩිස්ට බොහෝ දේ කියනවා. නමුත් ඔබ ඔහුගේ දක්ෂතාවය අගය කරනවා. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. ඔබ ප්‍රිය කරනම බොලිවුඩ් නළුවන් තිදෙනා කවුද? මම දන්නවා ඔබ චිත්‍රපටි බොහොමයක් නරඹනවා කියලා. ඔව්. මේ මම ඉස්සරම මම ගොඩක් ආස කරපු එක තමයි නානා පතේකාර කෙනෙක් කෙනා. දක්ෂම නළුවෙක්. දක්ෂම නළුවෙක්. ඊළඟට මම ආස කරා මනෝජ් බජ්පායි කියලා. ඊට පස්සේ බොහොම මෑත් එක ඇවිල්ලා තිනවා මේ සිද්දික් කියලා. නසුදින් සිද්දික්. ඔව් නේ. මට නම හිතන විදිහට. ඔව් ඔව්. සිද්දික් කියලා මේ ඔය ගොඩක් චිත්‍රපටි වල එහෙම ඉන්නවා මේ උසමහත කෙනෙක් නෙමෙයි. නෑ නෑ සීක්‍රට් ස්ටෝරිස් කියන මේ ටෙලි සීරීස් එකෙත් එයා හිටියා. ඔහු අති දක්ෂ රංගන ශිල්පියෝ ඉන්දියාවේ ඉන්න. මේ මම ওই කීප තුන් දෙනාට අමතරව ඉන්දියාව කියන්නේ මේ නළුවිලියෝ ගොඩක් ඉන්න මේ දක්ෂයෝ ගොඩක් ඉන්න තැනක්. ඒක නිසා තුන් දෙනෙකුට සීමා කරා මම ඕක. ගොඩක් ඉන්නවා මම කැමතියි. රංගන ශිල්පිනියන් තිදෙනා. මම බොලිවුඩ්. ඔව්. කංගනාට මම කැමතියි. රේකාට මම එක ආස වුණා. අනිත් එක්කන කාජල්. කාජල්ටත් කැමතියි තාම. ඔව්. ඒ වගේම හින්දි චිත්‍රපටි ඔබ බොහොමයක් බලලා තියෙනවානේ. කැමැතිම එක පාරටම මතක් වෙන හින්දි චිත්‍රපටි තුන මොකද්ද? පොඩි කාලේ මම මට හරි ආසයි මම බලපු එකක් තමයි දිල් කියන එක. දිල්. ඔව් දිල්. ඊට පස්සේ මේ තව චිත්‍රපටියක් ආවා ඔය අමීර් ඛාන්, සයිෆ් අලි ඛාන්, අක්ෂේ ඛන්නා උම කට්ටියක් ඉන්න එකක්. ඒක ඉන්දියාවේ සිනමාවේ පොඩි හැරවුම් ලක්ෂයක්. ඒක මොකද්ද ෆිල්ම් එක මට මතක නැහැ. මේ දිල් චාතා හේ හරි දිල් චාතා හේ දිල් චාතා හේ දිල් චාතා හේ. ඔව්. ඉතින් ඒ චිත්‍රපටියට මම හරි ආසයි. ඊට පස්සේ මම ආපහු බැලුවා මේ වෝලම් හේ කියලා චිත්‍රපටියක්. ඒක ටිකක් ඒකත් වෙනස් ආකාරයක අලුත් කංගනා වගේ කෙනෙක් තමයි හිටියේ. ඒක අලුත් චිත්‍රපටියක්. يعني ඉන්දියාවේ චිත්‍රපටි කර්මාන්තයට ඇතුළ මොඩලින් වලට ඇතුළත් වෙන නිලියකට වෙන මේ අකර දෙබ්බියක් ඒකේ තියෙන එක හරි ලස්සන චිත්‍රපටියක්. ඔබේ ප්‍රියතම ගායකයින් තිදෙනා?
පරණය අලුත් අය ඔක්කොම කැමතියි මම වික්ටර් රත්නායක මහත්මයාට ගොඩක් කැමතියි අමරදේව මහත්මයාට ගොඩක් කැමතියි කසුන් කල්හාර අමල් පෙරරා එහෙම මට ඉන්නවයි මම ගායකයන්ගේ ගොඩක් ගීත මම අහනවා ඒ කියන්නේ මට විශේෂයෙන් මෙන්න මෙයා කියලා නෑ මම ගීතේ ගොඩක් රස විඳිනවා ගායිකාව එමම තමයි අද ජීවත්වන දේශපාලනඥ දිහා බලනකොට ඔබේ හිතගත්ත රටට වැඩක් කරලා තියෙනවයි කියලා හිතන දේශපාලනඥ තිදෙනෙක් කියන්න පුළුවන් මට නම් ඉතින් එහෙම කියන්න කෙනෙක් නැහැ හිතට එන්නේ නැහැ සමා වෙන්න ඕ ජීවිතේ ඔබ කරගත්ත ලොකුම අතපසු වීම හෝ වැරද්ද මොකක්ද තාසිගතයි ගරු කරනවා කෙනෙක්ගේ ජීවිතේ ඔබ දකින්නට අකමැතිම ගුණාංග තුන මොකක්ද දැන් ඔබ මන් දිහා බැලුවොත් මං කෙරෙහි දකින්න මම කියන්නේ මම ගැන නෙමෙයි පොදුවේ මිනිස්සෙකින් දකින්න අකමැතිම ගුණාංග තුන බොරු කියන එකට මම ආස නැහැ තමන් ගැන කියන එකට මම ආස නැහැ නැති තැන විවේචන කරන එකට මම ආස නැහැ අද ජීවත්වන ඔබ වඩාත්ම ගරු කරන පුද්ගලයන් තිදෙනෙක් ඔබේ ඥාතීන් නොවන රංගන ශිල්පීන් විදිහට මම මහේන්ද්‍ර පෙරේරා ගොඩක් ගරු කරනවා එහෙම ගත්තාම මම රංගන ශිල්පීන් විදිහට මම කියන්න මහේන්ද්‍ර අයියා මාව මේ ශේෂ්ඨයට ගෙනාපු ප්‍රියන්ත සිරි කුමාර සහ සම්බ සිරි කන්දරගේ කියන්නේ ඒ අයට මම ගරු කරනවා ගොඩක් මම මරණකම් මට ඒව මතක තියෙනවා ඉතින් මං ඒ අය මතක් කරනවා මම මේ වෙලාවේ මුල මතක තියෙන එක හිතාමත්ම හොඳ ගුණාංගයක් ඔබට යම්කිසි හේතුවක් නිසා දූපතක පදිංචියට යන්නට වෙනවා කවුරුවත් නැති දූපතක අවුරුදු 3ක කාලයක් 3ක් නම් වැඩි අයියේ මම නෑ නෑ යන්නම වෙනවා 3ක කාලයකට යන්න වෙනවා හැබැයි අරගෙන යන්න පුළුවන් තව 3 දෙනෙක් ඔව් පෞලේ ගෙනියන්න බෑ 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 ඉතින් කවුද අරන් යන්න කැමති ඇත්තම ඔය වගේ තැනකට නම් මහේන්ද්‍රයි ඉන්න ඕනේ ගෙනියනවා තමයි ආනන්ද බේනායකත් අනිවාර්යෙන්ම යන්න ඕන එයා කතා කරන්නේ නෑනේ නෑ නිකන් ඈතින් ඉඳන් ඇස් දෙක බලුවම අපිට කීතයක මොනවද කියන්නේ මොනවද වෙන්නේ කියලා අපිට කීතයක එතකොට ප්‍රියන්තයි ඒ තුන් දෙනා ඕ මන් දැන් එක වචන කීපයක් කියනවා හරි මේ වචන කීපය කියනකොටම ඔබේ මතකයට එනවා රංගන ශිල්පියෙක් හෝ රංගන ශිල්පිනියක් හරි දැන් මම මේක පහසුවට මං ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම කියන්න මැස්කියුලින් බොඩි කවුද මතක් වෙන අපේ ඉන්න රංගන ශිල්පියා හේමා හේමා ඉනසන්ස් බොහොම අහිංසක මන් තමයි ඉතින් මේක නම් ඇත්ත biggest liar හොඳටම බොරු කියන එක පාටම මතකෙට නෑ මේ එහෙම ඉන්නේ ඇයි දනුක ආ දනුකෝ දාගත හැකි දනුකෝ දාගත හැකි අවංක ඒකත් දනුකේව දාන්න පුළුවන් යාමන් දනුකෝ දාන්න පුළුවන් ඔව් හොඳම යාළුවා රංගන ශිල්පියා ගොඩක් ඉන්නවා එක්කෙනෙක් කියලා කිව්වොත් ඒක හරිය නෑ කාන්ට්‍රස්ට් විශ්වාස කරන්න බෑ විශ්වාස කරන්න බැරි එක්කෙනා තමයි දසුන් පතිර දසුන්න විශ්වාස කරන්න බෑ ජෝකර් විකටයා දස්සවම දාන්න පුළුවන් ඒකත් දස්සවම දාන්න පුළුවන් දස්සා ඉන්න තැන අපිට hina වෙලා ඉන්න පුළුවන් ප්ලේ බෝයි කරත් ඉතින් ඒ ගොඩක් ඒවට යව යනවා අරගල් ආවේගශීලී ආවේගශීලී මට හම්බෙලා තියෙන අයගෙන් රංගන ශිල්පියෙක් විදිහට ගත්තොත් ජැක්සන් නැරත් බොහොම ආවේගශීලී 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 ඔව් බෙස්ට් ෆීමේල් බොඩි අපේ ගොඩක් ඉතින් නිලියෝ ඉතින් ලස්සනට ඉන්න කට්ටිය ඉතින් ඒ අය බෙස්ට් එක තමයි ඉතින් ඔයා මන් දන්නේ මේක මේ ප්ලෑන් කරලා මේ කරන වැඩක්ද කියලා මේ අමාරු විදාන ප්‍රශ්නම තමයි ඔයා ඇත්තම ඇත්ත හිතට එකගව අපි මේක මෙහෙම බේරගමු පූජා උමා ශංකර් කියලා කිව්වොත් මම බාර ගන්නවා ඔව් හා පැටියෙක් වගේ අහිංසක
जी हाँ मुदुने किक्कत ने ये कम निलियक्कत ने हाँ पे टिक वगे आहिं सके अवसान पहने देनो बे विवाह का ही नहीं बे बिरिद संजीवनी दारुव तुन दिने किन्नवा अभी मोहत के टे हितनो बे विवाह का ने मंग एलिजिबल बैचलर अरे ओया ओया हन बसन मैं एक मिनट उत्तर दे ना मैं बांधी ने आई ने 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 हिम ने मैं वहाँ ने मंग हन ने ඔබට එනවා යෝජනාවක් ඉන්දියාවේ කංගනා රනවුට් ගේ. ඔබ මොකද කියන්නේ? මම ඒකනේ කිව්වේ මේක මේ තේරුම් ගත්ත ටික මම ආයේ කවදාවත් බඳින්නේ නැන්නේ. ඒ කියන්නේ ඔබ විවාහය ගැන කලකිරিলাද? නෑ නෑ මම හරිම සතුටින් ඉන්නේ. මොකද මම දන්න තරමේ ඔබ බිරිඳට ඉතාම දැඩිසේ ආදරය කරනවා. නෑ නෑ මම ආදරේ. මම ආදරේ මගේ ආදරේ එක ප්‍රශ්නයක් නෑ කිසිම වෙලාවක මම ප්‍රශ්න ගන්න තියලත් නෑ. මොකද මේ මම මේ පොඩි එක කතාව කියන්නම් අයි මම අවුරුදු 11ක් ජාලි වල ඉඳලා තමයි කසාද බැඳේ. එතකොට 11 කසාද බඳිනකොට මම නළුවෙක් වෙලා අවුරුදු 2ක් විතර ඇදී. එතකොට මම කිව්වා මම කසාද බඳිනවා කොහොමද? ඔයා කසාද බඳින්න අපි කසාද බඳිනු කියලා අපි කසාද බඳිනු තරම් ළමයි හැදුවා. දැන් ළමයි 3 දෙනෙක් ඉන්නවා. එතකොට අපි රන් වෙලා තිනවා අපි හැම ගෙදරකම තියෙනවනේ තියෙනවා නමුත් අපි දින දවසින් දවස දවසින් දවස ළමයි මේකත් මේත් එක්ක අපි දැන් නම් අපි රන් වෙනවා හරි මාඩුයි අපි හරි සතුටින් ඉන්නවා ගෙදර මොකද දැන් අපිට දෙන්නා රන් වෙන්න බෑ මේ කොල්ලයි කෙල්ල හරි ඇවිල්ලා මේ යාළු කරන ටක් ගාලා ඒව තියා ගන්න බෑ අපිට තීක හරි සතුටක් ගිය ඇතුළේ ඉතින් මම මොකද පොඩි කාලේ මම අපේ අම්මලා තාත්තලා රන් වෙනවා අපි දැකලා තියෙනවානේ ඉතින් එහිම රන්ඩු අපි ළමයින්ට පෙන්වන්නේ නැහැ ඉතින් ඒකම සතුටක් හැබැයි මම වයිෆ්ට හැමදාම කියන එක දැන් ආයි නම් බඳින්නේ නැහැ කියලා ආයි නම් බඳින්නේ නැහැ කියලා බඳින්නේ නැහැ ආයි කංගනා නෙමෙයි අයියේ ලෝකේ තියෙන මොන කෙනාවත් මං ඉතින් කියනවා අර අපි නිකන් ඇක්සිඩෙන්ට්ලි අපි දෙන්න හම්බු මේක වෙන කතාවක් කසාද බඳින්න ඔන්න ඔය විදියටයි අපේ මේ ආදරණීය හදවතට සමීප ඔබ මමත් ඉතාම ප්‍රිය කරන රුසාන් රවින්ද්‍රගේ හිතට එකඟව ඇත්තම ඇත්ත අපි දැනගත්තේ. දැන් වෙලාව අපිට මතක් කරන්නට අපිට සමානුග්‍රහකත්වය දක්වන ඔබේ ගුවන් ටිකට් පතට වීසායකට ලංකාවේ ඔබ යන්නට තියෙන හොඳම ගුවන් ටිකට් පත් අලෙවි සමාගම Wings Forward මතකේ තියාගන්න Wings Forward. ඒ වගේම අපේ රටේ දේශීය අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදන කට්ටලයක් ඔබට පිරිනමන්නට කියලා මට ලබලා දුන්නා දිලාස් ආයතනය. මේ දිලාස් ආයතනයේ නිෂ්පාදන තනිකරම නිෂ්පාදනය කෙරෙන්නේ දේශීය අමුද්‍රව්‍යවලින්. ඉතින් ඒ නිෂ්පාදන කට්ටලයක් බාර ගන්නට කියලා බොහොම සතුටින් අපි ඔබට මතක් කරනවා මේ තනිකරම ලංකාවේ දේශීය අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරපු පාවිච්චි කරලා බලන්න. මේක මේ ලස්සන වෙන්න තියෙන ටිකක්. ඔය තියෙන ලස්සන හොඳටම ඇති. හැබැයි ඔබේ බිරිඳ මෙහෙට බොහෝ කැමති වෙවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම කලිනුත් කිව්වනේ මම ඔබට බොහොම ප්‍රිය කරනවා කියලා. ඔව්. මගේ ප්‍රියතම රංගන ශිල්පියෙක්. ඉතින් මේ මගේ ආදරය ඔබට. ස්තුතියි. බොහොම පුංචි දෙයක්. ඔව්. දැන් මේ මට තෑගි ගොඩක් හම්බුණා. දැන් මම බලාගෙන ඉන්නවා ඊළඟට ආයි කවදාද ඔයාමට එන්නේ කියන එක. මොකද තෑගි ටික කරා යන්න. ඕන වෙලාවක අපිට හම්බ වෙන්න පුළුවන්. හරිම සතුටින් මේ කාලය ගත වුණා රොෂාන්. බොහොම ස්තුතියි මේ කතා බහට අපිත් එක්ක එකතු වුණාට. ඉදිරියටත් මේ වගේ හිතට එකඟව ඇත්තම ඇත්ත කතා කරන්න ඔබට ශක්තිය ධෛර්යය නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ස්තුතියි. බොහොම ස්තුතියි. ආයිබෝ. ජයවා.